कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो නිරුවන් සරණයි ඉරට භාගතුන්හස අපට පෙන්වා දෙනවා තවත් පැදගත්කාරණයක් සීලයේ පිහිටාගෙන මේ බොජ්ජංග වැඩුවත් තමයි හොඳින්ම මේ බොජ්ජංග වැඩෙන් හිමුවන්ත සූත්‍රය ඇසුරෙන් උන්වහන්ස පෙන්වා දෙනොම හිමාලවානී මේ පවතින්නාව සියලුම ඇලතුල ගංගා මේ ගස්කොලම් පරුවත සතා සව්පාවම හැමෝම මේ හැම දෙයක්ම දරාගෙනනිඉන්නේ බාපොලො විසි ඒ මහා පර්වත මේ හැමදයක්ම දරාගෙනඉන්නේ මේ මහපොලෝ විසින්. මහපොලොය පිහිටාගෙන තමයි සියලු ගංගා ඇලතුල බහින්නේ ගලාගෙන යන්නේ. මහපොලය පිහිටාගෙන තමයිඒ පර්වත වැඩි තියෙන්නේ ඒ රුක්ෂ පරාජය වැඩිල තියෙන්නේ සතාසිඋපා ජීවතන සියලු දෙනා මහපොලොව පදනව කරගෙන මහපොලොය පිහිටාගෙන පවතිනවා වැඩෙනවා. ම ල පවතින හැම හක්ොලක් වැෙන්නේ මහපොල විහිාගෙන යනාධති වසයෙන් ඒ හිමෝන්තක සත්‍ර ඇසුන හිමලය සුරගන සිරමත්ු දුපියන්හන්සේ එඋපම අහෝ දක්කනවා කුමක් හේතු කරගෙනද කුමක් ප්‍රත්්‍ය කරගෙනද මේ සප්ත බෝජ්ජංග හේතු ප්‍රත්්‍යයරගෙන මේ සප්ත බෝජ්ජංග කොමද වැඩෙන්නේ සීලයේ හේතු ප්‍රත්්‍ය කරගෙන එම නං සප්ත බොජ්ජංග කියල කියන්නේ අන්නර ගස්කුලන් අර පරුවත අර ගංගා ඇලදොල ඒ මහවිල් නම් එ සියල්ල දරාගෙනන්නේ සීලය කෙන පුලෝ මත එනම් සීලයේ තමයි මේ සප්්‍ර බෝජ්ජග දරාගෙනඉන්න පුලොව සීලේ පිහිටාගෙන තමයි මේ සප්ත බෝජ්ජංග වෙනවිින් වැඩෙන්න්නේ එනම් සීලය කියන්නේ මොකක්ද උතුන් සඳුවත් දාගෙන සුදු ඇදගෙන ඇතුළ කලුනාට කමන්න ෑ පන්සල ගිලවාඩිලිින් එක ඒකද සීලේගිය ඒ සීලේ නෙවමී. ඒ ඇවිල්ල වතසීලේ සමාධාන සීලේ. භාගතුන්නාහස පෙන්නන්නේ මොන සීලේද සංවරී සංවර සීලයවමකද. අවබෝධයෙන් ආශවාදය කාමය දුකයි අනාවවබෝධීෙන් හැකන නාසය දියව සරීරය මනස සංවරකරගෙන ජීවිවත්වීම අන්න සීලේ. එ අන්නන්නේ සීලේ පිහිටාගෙන ඒ සීලේ හේතු ප්‍රත්්‍ය කරගෙන තමයි සප්ත බෝජ්ජංග වැඩින්ි පවතින්. අන්න භාගතුන් නාහාස පෙන්නනව හෙනං එහිමාලයේ පරවතය එසේ මහපොළුවෙන් දරාගෙන ඉන්නවාගේ මෙන මේ සප්්‍ර බොජ්ජංග සීලය කියන පොළුවෙන් දරාගෙන ඉන්නවා කියත එන පින්ංගතු ඔබේ සප් බොජ්ජංග වැඩින් නැත්තං. ඔබතුළ සප් පොෝජංග වැඩින් නත්තං එකකි තේරුම ඔබතුර මේ ආරයකාද සීලය එහම නැත්තම් මේ සංවර සීලේ මනාකොට පිහිටල නෑ කියන එක. අවබෝධෙන් එහැර නාශය දිවසර ම සංගවර වින්නාෑ කියෙන සංවර කරගන ජීවතට ත්ෂ්ාරනෑ කියනෙ. අන්න්‍යවාාව නුවණින් දකිින් ටෝන. එනම් ඇහැකන නාශය දිවසරනය මනස නිසිආකාරෙන් සංවර වෙලා නැත්තං. මේ ආශ්වාදය ආදිනුව දකිමින් එ සංගර භාවය ඇතිි කරගට පුසාහර නැත්තාං. ගෙතනින් හැපැත්තර අපට බොෝ්ජාගෙනන කතා කරන දෙයක් තිරෙන් නයයි මක දවබෝධයක් වැඩින්න්නේ. ඉන්න තැන හෙම ඉද පුළුවන් සමහරුන්න බොරුවට සියල්ල අසාරය මල්ලි සයාල් අසාරැකයකි ඉන්න බොරුවට සමාධි සයල්ල නිච්චයි සයල්ල නිච්චයි මේ සියල්ල නිච්චයි කියක ඉන්නවා මෙ සියල දුකයි සියල දුකයි මේ සියල්ල අසුබයිකකි ඉන්න. හොම කියක ඉන්න පුළුවන් බොරුවට එහම කියන්න ෝ නෑන ඇතරම කියී ඉන්න ඕන දවබෝධයට පත්ව වෙනවනා දැ මේ හම්බේ හම්බෙන මිනිාගන ේයල්ලා නිච්ච සි ඇලදුතුකයි මෙ සයාල අසුබයියකි ඉන්නවා බල්ල කමුණතුූටත් කියනවටික දැන් ඔහොම කිය කියනිකම් මේ බොරුවට මේ ලෝකෑයට පෙන්න්න ඕන දඇද ධර්ම පෝධයකය හම්බෙන් හම්බෙන මිනිත් එ එකක ඕහක කියයක ඉන්න ඕොන්ද මොකද ධර්මය කියල ගෑනීම ආවට ගියාට මොුණ ගැන නොගැයින මේේ හැම මනිහත් දෙක්කම කතා කරන් ෝඩ දෙයක් නෙවේ ධර්මය කියලකය. සුදුසු සැනදි විතරයි ධර්මය සාකච්ඡා කරන්න ඩෝඩ. සුදුසු පරිද්‍යෙන් ධර්මය දේශනා කරන්න ඩෝඩ. එසේ නොන තැන්වල නි්බ්ද න්ඩෝනතා කරන්නම දෙයක් නෑ ඇත්තා. එහෙමත් නැතා සතුරු සාමීචයක් විතර තන තියෙන්. ඊට එහා දෙයක් නේ. බොහෝ අවස්ථාවල භාගතුන් නාසි හමුවටාපු බොහෝ මනුස්සියෝ සතුු සාමීෝජිකෙන් කෙරවර කරගෙන කිහිල්ල ීරේ ගම. ගහෙන මුණගහෙන මනිියෙක් ගාන මේ තමන්හසට මුුණගැෙන හම අනුසේගානෙන් බදුපියාන්සේ මේ ධර්මයම හ පපල ධර්මිකි දේශනා කරට කියන ඉතින් හෙනන්ගේ ධර්මය සුදුසු තැනති දේශනා කළ සුදුසු පරිද්දෙන් එතවට පින්ගතු එහෙමනම් ඒ අමා ධර්මය එසේ අසාගෙන අපි මේ යන ගමන යද්දී. අපට පුළුවන්කම ලැබෙන් ඕන නිසි ආකාරයෙන් මේ සංවට භාවය ඇතිකර ගන්ඩ. ඒ සංවර භාවය ඇතිවෙන් නැත්තන් එක තේරුම අපි ඒ ධර්මය මනාකොට පිළිැඳල නෑ. ඒ ධර්මයට මනාකොට කන්ඩීල නෑ. මේ මනාකොට ධර්මය දරාගත්ති නෑ ධර්මය මනාකොට නුවනිින් මිහි කළ නෑ බොරුවට නිකං අර කීී හිටි අනුමුරවට්ටන්. හරි ලේසියක කරන්න. අපිට මොනගැහල තින එහෙමයි. මේ අසාරයි උක්කම මේ උක්කම අසාරයයක් මේ උක්කම අසාරයි මේ උක්කම අසාරයි කීකි ඉන්න. එනට කතා කරන්න ගියොත් දැන් අසාරයි කියන හැමදේටම හැව ඔුගේ ජීවිත පැවැත්ම තිහ ැලු හම අආසා ොක්කවා මටි කල්ලගෙනී ජීවිතේ අන්සු මාත්‍රයක් බෑ දැන් කතා කළ හම සියල්ල අනිච්චයි දක්කා අනත්ත ඇසුබයි සියල් අසාරයි අසාර අසාර මේ ලෝක හරි අසාරයි අසාර මේ ගන්න දෙයන්න වැලන්නේ අසාර අසාරයි අපි කියනවා මේ හිට ධර්මත ේසනාවත් තියෙනවා ර්මදානය පිනිිසත් ධර්මාබෝධය පිණිසත් හෙට දායක වෙන්ඩකු හෙට ඉන්ඩක හෙට ධර්මදේශනට සතාාගෙන් වු බැන හමුදරනි බැෑන අයියේ හෙට දරවා ටිුසෙන්නේ හෙට පන්ති දරුවට හට ස්කොල දාන්න වෝ නෙට ස්කොලයවන්ඩ ඕන ඉස්කෝලයවන්න ඕන නිසා නිවාට බෑබෑ නවතින්න බෑ සබබ ධානන් සබබ ධනන් ධර්මදාානන් ජීනාති. සියලු ධනතර ධර්මදානයක්නැවෙන්න පිගම් අතර ධර්මදානයක්නවින් අග්‍රපිනක් ව දිසා නවතින්නෙක වුවත් නවතිට බෑ ඇයිඒ ස්කෝලි දාන්න න හෙට දරුවහෙට දර විස්කොල දාන්න ස්කොලයවිනිනනම් හරෙන්න අසාර ලෝක හැබැයි දරුව විස්කොලය වන්න දරු ස්කොලය අන්න්‍ය පාකලන වම කියන්නේ දර විස්කොලයවන් ඔබ කැමති පරිදක වෙනම දෙයක් හැබැයි අර ඔවුන් කියන දෙයි ඔන් කරනදේ අතර තින පරතරී කියන්නේ සියල් අසාරේ සිල්ල අසාරය සියල්ල අසාරය හෝ වැඩන්න වැඩන්නෙ මේ ඔකුත් ඇඩන්නේ. හැබයි එක දවසත් ධර්මය වෙනුවෙන් කාලයවය කරන්න බෑ. කාරණ දෙකක් සම්බාන් එකක් ධර්ම දාානයක් එතන සිද්ධව වවා. එනිසා මහා පිනක් උසලයක් රැස්සෙනවා ඒක දකිින් න්නත්නෑ. ඒ මදි වැට තමන්ටඒ දහම් දේශනාවෙන් ධම්පදයක් හරි අවබෝධ කරගන්න අවස්ථාව ලබෙන එක දකිින් නිත්නෑ. අසාර ලෝකෙ නමුත් දරුවවා එක දවසක් ස්කෝලයවන්නතු ඉන්නත් බෑ. ඒ තරං, ලෝක අසාරයි ඔවන්ට අන්න අසාරත්‍යය දැක පෑටි අසාරත්ත්‍යය දැක්ක නිසාද අසාරත්ය ලහදන්නේ. අසාරය සාරමති නෝ කියලා සාරේ ජාසාර දශන තේසාර නාධිකච්චන්ති මිච්ච සංකප්ප කෝචරා මිත්‍ය සංකල්පයක් ඉතර ඔතුල දීන්නේ. බොරුවටර කියන ලෝකයට අසාරය අසාරය කකිල් රවට් අන්න ලෝකයාව තමන් ධර්මාබෝධිර පත්ති කෙනෙක් බහවා දක්වන්න. ඔයගේ මෝඩ ගති සිරි තිය මෝඩ මනුසී ඕන්තර ඔබගේ අවබෝධය අවධයක් නෙවී අවබෝධ තවකනට පහරදිෙන් අවෞ්ධයක් කර්ඩ වසනය තව කෙනෙක් මෙහෙවන් අවධයක් කර කණ්ඩා වශනය උපකරණයයක් නව ධර්මයකී ලකන් අවධයක් නව ධර්මයක ලයන් ධර්මයකය අවබෝධයට එ අවබෝධෙන් න්නු ලකත්ය සැනසීමට පත්වෙනෙ එක අවබෝධ එන්නවන මේ අසාර ලෝකී නිදහස්සනය එක ෝද න මේ අනි් ලෝකෙන් දුක් ෝකය අනත් ලකය අසු ෝක නිදහසීම ලෝකයේ ආසාරණන් තමනදු ලූුවඳින් එක පස්ස ඇත්තනම දැකල හෙම කියන්න දැකන නවතින් දෙෙපැ එසත් තමම් බලන්ඩෝන මේ බොරු පූජාණන් කියක ෙනන්නම් බොරවාද වදන් ඉදිරිපත් කර කර මෙන්න මෙහෙමයි මේමයි මෙහම කීක ඉ එක නෙවෙයි තමන් ඩයි මේ ආසාරම් මේ ලෝක ගැලවෙෙන්න්න පෙරුුණ යඉතා. අන්න අන්න එතනයි හොයන්ලෝ අඩුපාඩු අන්නේ අඩුපාඩු හොයන් ෝන ඇයි මේ මේ අසාරනම් මේ ලෝක මටෙක වැටහිෙනවන්න ඇයි මේ ගැලවින්න ඇතතාම හිත එතන. ඇයි නිදහස්සෙන්න්න ඇත හිට එතනි මොකද්ද මාතුල පවති අඩුපාඩුව තවදුරටත් මේ අවි්‍යා වලාද තෘෂ්නා බලවත්ද මොන ප්‍රශ්සයේ මතද මේ අසාර ලෝකෙන් නිදහසෙන් බැරිවෙන්නේ මොන ප්‍රශ්නය මතද මේ පහසු විහරණේ ඇතිවෙන්න ඇත්තේ ො ප්‍රශ්ේ මත මේ හිතට මේ දිගින්දිකට මේ සහනයේ පවත්තාගෙනයන් නොහැකිවෙන්නේ. මොන ප්‍රශ්්‍රේ මතද මේ රාගදේශ මුව නැවතනවත හටගන්නේ. මොන මොන තැන්වල්ද මේ හිත එල්ලි ලයින්නේ අන්න හිම දවේශය කරන්නු නත්තාාන්තේ කේ සසුකි වේකයි. එහම නැතුව මේ තවන්ට ධර්මාබෝධය තියෙනවා තම නුත් මේ බණහනුව කියරලා ලෝකයට පෙන්න්න මේ අසාරයි මේ උක්කම අනිච්චයි මේ අනිහිච්චයි මේ අසු බයි මේ අසාරයකකි ඉන්න නෙවෙ. වචන ටික් විතර ඇතරනද අවබෝධයක්න අවබෝධයනම් අත්හැරින්ඩෝන් ඒ අවෝධච්ච මටමට අත් හැරෙන් ඩෝන්නිසා අපෙන්ගොතුනි ඇත්තරම සිද්ධුවෙන්වා අන්නේේදේ ඒද සිද්දුව වෙන්න අපට ඕන් තරම් කියක ඉන්න පුළුවන් අපි වැඩද අප ගිනිිකොඩක් ද වාඩිලින්ඩෝ ගිනිිකොඩක්ග වාඩිලින්න්නවා ගිනිිොඩක් වාඩි දෙකෙන අප ගෙනනම ගින්දර රශ්න හ තාය ගදර රශන හ තාය හරතා හ ගින්දර ර් හ තාපයකිින්. හො නෙටලයන්න බැරියයි. කුෂ්ටි තියෙන නිසා ඇත්තන මොහවෙතුමට ඇත්තක් නෙවී කියලා තියෙන් ඇයිඒ. කුෂ්ටි තියෙන නිසාට ගින්දර සැනීපයි සැපයි. කෘෂ්ටේ තියනිසා ගින්දර සනීපයි සැපයි. හැබැ බොරුවල් ලෝකයාට තමන් අර ගින්දරග වාල්ලිඉන්න ලැජ්ජ වහගන්ඩ අන්න රෝග කතා කියන. ගිින්දර හරිරශනය ගිින්දර හරි තාපියයයි දාහයක කිය මේ අවබෝධි නෙවී කියන්නේ අවබෝධ. ඇත්තතම ගින්දර දුකයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ දාහය කියල දැනගන්න පුලනි කු්ටේ හොඳ වුුණො කෘස්්ටේ තියෙන මිනිහාට ගින්දර සැප කටේ තියන මිනිහට ගින්දර සැපා කුෂ්ටේ තියාගෙන බොරුවට ගිනිමලේගාාවගෙන කුස්ටේ තියාගෙන ඇගේ ගිනිමැලේගා වාඩි වෙලා ඒ කුස්ටය ඒ ගින්දරෙන් තවන ගම බොරුවට මේ ගින්දර දුකයි, ගින්දර දුයි ගින්දර දාහයක්ැ ෝට වැඩත්තිනද බල? එන හිස්පුරසය ඉස්සල්ලම කරන්නඩුවන මකක් කුස්ටේ හොඳ කරගන්නේ එක. නැතුේ ගින්දර ගැ නන්දොඩුවන එක නේවි. එමනි බලන් ඕන දැම්මට මේ ඇත්තටම ගිින්දර දාහයක් කියල පේනුුණම් තාපයක් කියල පෙවුණන ඇයි ම වත් මෙෙදර තැත්ගැහිැහිඉන්නේ. මොකක් නිසාර්ත මේ කුෂ්ටේ නිසා. එන ඉක්වට කුස්ටේ හොද කරගන්නඩ. කෘස්්ටේ හෝද කරගත්තර පසේ. අන්න අමුතුෙන් ආයටකොට නරිවාදංගේ ඉන්ට ඔන්නෑ ගින්දර දුකක් ගිින්දර දුක් ගින්දර තාපයක් කිය කිය ඇයිඒ එතකට නිරායාශයෙන් අවබෝදැන් එතනි නිවත්වනවා එතනනි ඉවත්න්න බැරිනිසාතම අනිිසුන්ට ඇහින්ට ලැජ්ාාව දැමකට තම ගනිිමැලක් ද වාඩල නන්නේ එතකොට ැ ගිනිමෙලේ ගින්දරයි ගිනිමලේ දාහය ගිනිමලේ නි සහම වසනයක් ඇතිවෙන කියලා දැන් තමන් අහාරතිකට තම එක අදක් එනතිනි සාහරියට මන්ට අතාර්ථය වැටහෙන් ති නිසා අර වටනමියසුන් රවට්ටන්ඩ අර සමන් ගිනිකොඩ ගාවින්න ලැජ්ජා වහග්ඩ ගිනිකොඩ දාහයයි ගිනිකොඩ තාපය ගිනිකොඩ දාහය ගියකින්න. පුෘෂ්ටි හොඳ කරගන්නඩු උමනාවන්නේ. ඇත්තටම ඒ අනතුර දැක්කන යම්ගිසි ගෙම ගින්දර ඇත්තටම දාහයක් කියල දක්කන තාපයක් කියල දැක්කනම් ඒ ගිනිකොඩ ඇත්ව යුතුයි මකද අනතුරක් ඉසරයින් එහනම් ඒ පුද්ගලයා නිශ්ශබ්දම කරන වැඩේමගදද ඉක්වට කෘෂ්ටි හොඳ කරගන්න. කුස්ටි ො කර ගත් හම මුතුන් අයි ගින්දරදාහය ගිදරතායක ඉන්ඩෝ නෑ ය නිඩායන් ගිනිකො ගවි ඇත්ත මොකද අ ඉ පස ගිදර කන වැඩක්නෑ. ඒවගේ පංගතුන රා ති රාගය කියන කුෂ්ටේ තියනකං කාමය කියන ගින්දර සැපා. එතකොට රාග කියන කුෂ්ටේතියාගෙන, කාමය කියන ගින්දරගව ලැගෙන. බොරුවට මේ කාමය දුකයි, කාමය දුකයි, කාමය දුකයි කිය. කිය හිටියට වැටන්නේ එක අවබෝධ ලැබෙනව තමයි චතුරාර් සත්‍යය අවබෝධ කරගත් හම කාමය දුකයි ආවාය දුයි කියෙන අවබෝධ තින සත්්‍ය ඥාන පෘද්‍යඥානය කැන විටවට ගැුරුදය ඒ නමුොත්තේරුම් අරන්න පෘ්‍රඥාණගැන මොද කරන්න ඕන දේ දැනගන්න ඥානයට දැන් කාමය දුකයිනා මොකක්ද කරන්න ඩෝන්ඒ කාමෙන් නික් පෙන එක හොමද නික් පෙ එන රාගේ සංසිදධව කග ඕෝට. එ රාග සංසිතයෙන් ෝන රාගේ සංසිදුට හමයි කාමෙන් වෙන්වෙ නික්කම් නෙක්කම්මයට පත්ති. ඒක කරගන්න ඇතු රාග සඳගන්න අන්සුමාතයෙක උත්සයක් දන්න නැතුව. බොරුවට කාමේදුකයි කාමේතුදුකයි කාමේදුකයිගේ කිය ඉන්න ඇයි අර විලි ලැජ්ජවහගන්න. දැන් එයා පෙන්න්න හදනි කාමී හැසිරෙන ගමක් කාමී හැසිරනම හන්දවට කාමි හැසිරෙන ගමක් පෙන්න්නන්න හදන අනිත් අයට හ අවෝධයක් තියන පුද්ගලේ කියලා. ඒ බොරුවට ඉති ඇහිච්ච බනක්හරි කියවපු බනක් හරි කිී ඉඳපුලන කාමේ දුකයි කාමේ දුකයි කාමේදුකයි කිීකි. හැබැයි රාග සංසිදධුවක අංසු මාත්‍රයක වතුඋත් සය දරන්නේ. ඒනම් ඥානවන්තෙක් නම්ම කත කරන්නේ අරිම බොරුවට ලෝකෙට කියව කියව ඉන්න කාමේදුකයි කාමේදුකයි කාමේදාහයකිකි ඉන්න එයාමකත කරන්නේ. එයා නිශ්ශබ්දව අන රාගය සංසිදිිනෝ රාගය කියන කෘෂ්ටේ සංසිතිච්ච දවසට ආයි කාමය කියෙන ින්දර අවශනයක් ගි ත පින්න. අන්න එඩා අඩයි පේනේ ඇත්තටම කාමය ින්දරක් කියලා. එනම් ඒ කාමය ගින්දරයි කියන එක තව කෙනෙක්ගේ ඥානිකින් දකින්න පුළුවන් ඇන්න මේේ තමම්ම දකින්න ඕන එකක් එකක පච්චත්තං වෙජි තබ්බෝ ින්්යෝහහි කියලා. අනුන්ග ඥානකින් දකින්න පුළුවන්කනෙයි ඒක. තමම්ම අත්දකින්ට ඕන කාමයකැන ගින්දරක් කියලා එහෙම දක් අත්දකින්න නං රාග සංසිඳෙන් ඕන. එතකට තමයි පේන්නේ මේ කාමය කියන්නේ මහා ගින්දරකට ගින්දරකටන කාමය කියල කියන්නේ. එහනම් මේ එබඳු ගින්දරක් ගාන මේ ලෝක සත්‍යයෝ මේ ලැකග නින්නේ මේ රාගයකෙන කෘෂ්ටේ නිසා. එනම් ඉස්සල්ලම කරන්න ඕන මේ රාගය කියන කෘෂ්ටය සංසිදුව ගණ්ඩ ඒකට බිහෙත් කරන්න. එතකොට කාමේ ගින්දරක් භාමුතිනා කියන්නෙද යන්නෑ පේන පටන්ගන්. එනම් පකතුනේ අන්නේ වව දකිින් ඩෝන්. ඒනම් මෙන්න මේ ධර්මය මනාකොට හල් අවබෝධ කරගන මේ හැකන නාශය දවසර ම සංමරරගෙන ජීවත්වීමයි ආය පුද්ගලෑගේ අවබෝධයකයන සීලේකයන් ඒ ලෝකෙට් හවාදක්වනිකන් නෙවෙයි ඒ ලෝකෙට හවා දක්ව නෑ ුදුරාන් නාසකගේ බුද්ධස්ශ්‍රාවකයන්ගේ සිරිතම ඒ තමන් වහන්සේලාගේ ඒ අවබෝධ එහමන්ගේ ගුණයන් ලෝකෑට හවාදක්වන එක නෙවෙේ. එකන ලෝකෑට කියලග ඇනමේ ධර්මය දේශනා කරනෙක් ගැන්නේ මේ කියන් මේ මුුණගැහෙන හැම මිනිහටම පරයහම්බෙන මේ දධර්මයගෙන අසුමාතයයක් දන්න තිබි සුතින් ඒ මේ සුන්ඩත් මේ නිව ගැක පාර්ම කියන්ටිය තමන් අවෝධයට පත් වෙලාගේ. තමුණනුත්ඒේ අසාර ලෝකම ලැක ඉන්න ගමන්. තම ඒගේ පපුෘදක් ජනය කම්ුණගෙන හටත් මේ සියල් අආසාරැ කියල තු රමිනිහ පුලන් ඉතියකආසාර නංප පලයංගෝ පැවිද්දට කියලා. කෙලිම කියන පොලොක්වා. ක ම් ාසාරන්නම් ේටි කල්ල ඉනි කියලත් හන්න පුලුවන් මනට ධරමකක්දන උත්තරරි ඒ නිසා අවබෝධය කියලා ගැන වචන කොඩන්නවේ අවබෝධයනු චර්යාාත්මක වෙනසා අවබෝධයනු චර්යාාත්මක වෙනසාඒ අවබෝධය කියලා කිවව මෙහෙනම් අර චින්තනයේ පරිවර්තනයමඒ චින්තනේ පරිවර්තනය නිසා පුද්ගල තුළ ර්යාාත්මක වඩ සහටගන් ඒ චර්යාාත්මක වෙන තමයි උත්තර ීතර නිර්වාණමාර්ගයේ ත් දුක්ක නිරෝධගාමිණ පටිපදාව කියලා හසුන් දන්න අපි එති විගත හගේ දුක්ක නිරෝධ ගාමනිි පටිපදා තුළ ප්‍රධාන වසීම පිහිටන සීලේ තමයි මේ ආර්ය කාන්ද සීලේ එනං අවබෝධෙන් ඕන ඇහැකන නාසේදීව සරි සිනවන්න ඇහැකන නාශේදව සරරි මන්ස පිනවීමෙන් නිදහස් වෙන් එම ත්තම් ආශ්වාදීෙන් වෙන් වෙන්ඩ මේ එහැ කන නාශේදීව සරය මන්ස පිළිබඳ මෙන මේ ආශ්වාදයෙන් වෙෙන් වෙලා මේ ද්වාර රකින්න පුළුවන්නන් අන රිස්සල පැහැදදිි කරවගේ සතියෙන් ප්‍රඥායුක්තව මේ දවාර ආරක්ෂකරගන්න පුළුවන්නන් අර වාසල් දුොරටර ගාවින මුර සෙබලව වගේ අෞද්‍යයක්ත් දරාගෙන සතුරෙක් එනවාද කෙල සෙවිල්ලෙෙන් ඉන්නවා ඒවාගේම සතුරෙක් අවත් රාෞදයෙන් බියගන්නල හරි පලවාහරිනු. ඒවගේ මේ ඇහැකන නාශය දිවසරෙන් මනන්සකෙන ද්වාර සතියෙන් ප්‍රඥාවෙන් ආරක්ෂ කරන සතියෙන් බලාගෙන ඉන්නවා නුසුදුසු අරමුණක් ස් පාර්සීද කිය ප්‍රඥාාවෙන් වහම ඒ අරමුණ පලව හරිනො විදර්ශනා කරන අන දර තුළම ලැෙනනේ දවාර ආරක්ෂ කරකන්නට දක්ෂ මුර සසබ ලෙක්ට්වාගේ එනම් අන්නේ උතුම් වූ සීලේයට කියනඒ දවාර ආරක්ෂාවට කියනවා සංගර සීලේ කියලා ඉන්ද්‍රී සංවර සීලේ කියලත් කියනවා එන පිතුනි අන්නේ ඉන්ද්‍රී සංවර සීලය පිහිටාගෙන යම කටයුතු කරන්නේද අන්නේ පුද්ගලය තුළ උතුම් වූ බෝ්ජංග ස බොජ්ජංග වේගෙන් වර්ධන වෙන පටන්ගඩ එනන් අසිරිමත් වූ භාගතුන් වහන්ේ අපට මේ හිමෝන්තකින් සූත්‍ර පෙන්වා දෙනවා යෝපන භික්වයේ බෙක්ව සීලං නිස්සාය සී පතිට්ටාය සත්ත බෝජ්ජන්ගේ භාවන්තෝ සත්ත ඒව මේකෝ බොජ්ජන්ගේ බහුලි කරන්තෝ බහුලි කරන්තෝ මහක්ගතන් වේපුල්ලම් පාපුනාති ධම්මේ සු යනතිවන විග්‍රාාවන ගැන එන්න මේ සීේලයේ නිසි ආකාරෙන් පිහිටාගන කටයුතු ක රම්මයකිකව ආදයකාන්ු සේලයේ නිසිආකාරෙන් කටයුතු පිහිටාර නි්‍ය ආකාරෙන් කටයුතුොත් බුතු බුද්ධ ජනටන පුල්ලොටයුතු කොත් මේ සප් බෝජ්ජංග වේග වැඩිද ගන්නු ේපුුල්ලකිව විපපුල වසිං ගදිිද ගන්න බහුල වසිෙන් වැඩින්න පටන් ගන්න සීහය බහුල වෙන්න පටන්ගන්න දැ සම්මා සතිය ගොඩක් අයිට දුරුවල වෙන්නේ මේ සීලේ දයන දුරුවල කමන්නිිසා දැන් එතකොට තවදයක් එතිකට කෙන ටැතිවන පුල ඇතුරු යෝනිසෝ මංසිකාරේ එන යෝනිසෝ මංසිකාරය පලයත්තමයි සංගර සීලී අනෙ තරුම් ගන්නවා ඩැම් මේ සත්්ත බොජ්ජංග වල සීල කියල බොජ්ජංග එන්නයි මේ සප්ත බොජ්ජන්ගේ තුළ විද්ධාවෙන් සීලය තමයි එක පැත්තකි. බලන්ඩේ සත්ත බොජ්ජංග තුළ සීලය තියනු. සමාධය තියනු ප්‍රඥාවතිී සීල සමාධි ප්‍රඥා ඇත ප්‍රඥාශීල සමාදී තුන් ආකාරී ත්‍රීසික්ෂ පිහිටනු. ඉතින් එහෙනම් දැන් යාමෙක් උතුම අමා ධර්මය මැනිවිෙන් අවබෝධ කරන්න ආශ්වාදය ආදිනව අනිච්්‍යවසය දුක්වා වසෙන් අනත් වසය අසු වසය නුවනින් විදර්ශනා කනු ආශ්වාදය ආදිිනව මෙනව යෝනිසම වනසිකාරය කියලකි වේකයි. ඒ ධරමය නුවනින් දකිනු. නුවනින් මෙිනිහි කරනු. දැම්ගද වෙන්නේ ඒ නිසාම ඇහැකන නාශයදියෝශරිරය මනස සංවර භාවිපීටන. අන්නේ සංවර පහවෙනහෝ ශීලය පිහිටා ගැ අන්න සප්ත බෝ් ජගඩි වැඩින් තාම පැහැදිලි. එනම් කොහෙම් බැලුවත් මුල කරන දින එකම දය. එතමයි ආශ්වාදය ආදිනු නනින් දැකින්. එපා මනකින් යෝනිසාමානන්සිකාරය වැඩෙනවා එප මනකින්, සංගර සීලේ වැඩිනවා එපමනකින් ඒ සංගර සීලයේ පිහිටාගෙන ඒ සීය පොලෝ වසෙන්ගෙන අර වැැව් අම්මුණු එමනත්නාර ගහ කොල්ල පරුවත යනදි වසයෙන් ඒ සමස්ත භූමි අවකාශ නිර්මාණයනවාගේ එ පොළ පොළොුව කියන තලේ මත පිහිටාගෙන පොලෝ මතුපිට සියල්ල වැඩිනවාගේ පවතිනොවාගේ සීලය කියන පොලේ පිහිතාගෙන සත්්්‍ර පෝජ් ජංග වැඩිදනටග එ. அන්න එවතුම් ධම්ambiයා කරණ ඒයාකාරෙන් දරගඩඕන ශ්‍රමතු භගතු හස දෙසන හිම න්තු සූ්‍ර ඇු